මම බිටෝ ප්‍රනාන්දු හිටපු නාගරික මන්ත්‍රීවරයෙක්. අපි ඒ කාලේ නගර සභාව තුළ ඕනෑ තරම් දේශපාලන විවාදවල යෙදිලා තියෙන. හැබැයි කුණුහරුප කියාගත්තේ නැහැ, අපේ කාලය අපිට දුන්න, අපි මරාගත්තා තමයි හැබැයි අදහස් වලින්. නමුත් අද වෙද්දී මේ කියන හැටියට ධ්‍යානාංශා නගර සභා රැස්වීමේදී කුණුහරුප පාවිච්චි කරනවා නම්, තර්ජනය කරනවා නම්, ඉතින් මේ නගර සභාවට මොකද්ද වෙන්නේ කියන එක ගැන හිතලා බලන්න ඕනේ. ඒ ඇත්ත තමයි, ධ්‍යානාංශ වගේ මිනිහක පත් කරගත්තු නාගරික වැසියෝ මේ ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ නාගරික මන්ත්‍රීවරුන්ට කුණුහරුපෙන් බයිනවා නම්, තමුන්ගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ගියාම එයා ඒකට එකඟ නැත්නම් එයා කොහොම හැසිරෙයිද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ එක අතකින් මිනිස්සු පිස්සු වැටෙනවා කියලා කියනවා මිනිස්සුන්ගේ අවසානේ ලං වෙද්දී. ධ්‍යානාංශලගේ අවසානේ තමයි එන්නේ මේ. මොකද ආණ්ඩුවත් එක්තරා විදියකට ආපස්සට ගමන් කරමින් ඉන්න මොහොතක, විශේෂයෙන්ම රාජපක්ෂලාගේ හොරකම් එළියට එන මොහොතක, ධ්‍යානාංශලාගේ හොරකම් එළියට එන්න ඉඩ තියෙන මොහොතක මේ වගේ පිස්සු ඇහිලා කුණුහරුප කියනවා ඇරෙන්න යාළුවෝ වෙන කරන දෙයක් නැහැ. ඒ නිසා අපේ යුතුකම සහ වගකීම තියෙන්නේ මේ නගරයේ මිනිසුන්ට කියන්න ඕන, මේම මිනිසුත් එක්ක නගරයක් ගෙනියන්න බැහැ කියලා. ඒ වෙනුවෙන් අපි පෙනී හිටිනවා.